வாசந்து அந்துருவலாவின் மா இதிரியே பிமவ சொன்னா சோக்கய தாப்பய பாலுவ அத்தரே இக்கி பிந்த ஹண்டுவாய சொன்னா பாயா சந்து அந்துருவலாவின் மா இதிரியே பிமவ சொன்னா. ஆயுபோன் கேலா பிலிகன்ன ஓகுள்ளு ஹெமோம் ඉතින් අද අපි ඕගොල්ලන් රිවිව් කරන්න අරන් ආවේ වයර්ලස් මයික්‍රෝෆෝන් එකක්. අපි එදිනෙදා ජීවිතේදී මයික්‍රෝෆෝන්ස් භාවිත කරනවානේ. ඉතින් මේ මයික්‍රෝෆෝන් සාමාන්‍යයෙන් වැඩ කරන්නේ ඇම්ප් එකක් කරහා බෆල් දෙකකට අවුට් කරලානේ. හැබැයි අපි අද ගෙනලා තියෙන මෙන්න මේ මයික්‍රෝෆෝන් එකෙන් විශේෂ වැඩක් කරන්න පුළුවන්. ඒ තමයි අපි කතා කරන දේ රියල් ටයිම් අපිට ස්පීකර් දෙකකින් අහන්න පුළුවන්. ඒ කියන්නේ මේ මයික් එකේම තියෙනවා බිල්ටින් ස්පීකර් දෙකක්. මේ පැත්තේ මේ පැත්තේ. ඉතින් අපි කතා කරනදී මේ ස්පීකර් දෙකෙන්ම ඒ වෙලාවෙම ඔගට්ටිට අහන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම විශේෂත්වය. තව විශේෂත්වයක් තියෙනවා. මේක අපිට ඕනම තැනක අරන් යන්න පුළුවන්. ඔයාලට බලාගන්න පුළුවන් මගේ අතේ තියාගත්තාම මේකේ සයිස් එක. මේක ඕන තැනක අපිට අරන් යන්න පුළුවන්. ඒ වගේම මේක බ්ලූටූත් ස්පීකර් එකක් විදිහට වැඩ කරනවා. අපි සාමාන්‍යයෙන් බ්ලූටූත් ස්පීකර් පාවිච්චි කරනවානේ. අන්න ඒ විදිහටම මේකට ෆෝන් එක කනෙක්ට් කරලා සින්දු ප්ලේ කරන්න පුළුවන්. ඒකත් මේකේ තියෙන විශේෂත්වය. ඔයාලට සින්දු කියන්න ආසාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට සින්දු කියන්න පුළුවන්. අන්න ඒ වගේ කට්ටිට මේ මයික් එක ගොඩක් වැදගත් වෙනවා. අද කාලේ ගොඩක් අය ඉන්නවා සින්දු කියන්න හැකියාව තිබිලත් අවස්ථාවක් නොලැබිච්ච කට්ටිය. අන්න ඒ කට්ටිට තමන්ගේ තියෙන හැකියාව තව තවත් වර්ධනය කරගන්න මෙන්න මේ මයික් එක ගොඩක් උදව් වෙනවා. ඒ වගේම තමයි අපි හිතමු ඔයාලගේ ඉදර පාටියක් තියෙනවා කියලා. අන්න ඒ වගේ පාටියක් තියෙන වෙලාවක සින්දුවක් කියන්න ඒ වගේම පවුලේ කට්ටියත් එක්ක විනෝද වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක පාවිච්චි කරන්න යම් පිරිසක් අතරේ මොකක් හරි කතාවක් කරන්න තියෙන වෙලාවක. මං කියන්නේ 10ක් 15ක් ඉන්න තැනක. එහෙම නැතු මේ 100ක් 200ක් ඉන්න තැනක නෙවෙයි. ඒ වගේ පොඩි තැනක මේකෙන් ඒ ඔක්කොටම ඇහෙන්න කතා කරන්න පුළුවන් හොඳ සවුන්ඩ් එකක් මේකෙන් අවුට් වෙනවා අපිට. එහෙනම් අපි මේක ගැන තවත් කතා නොකර බලමු අපේ බොක්ස් එකේ මොනවද අපිට හම්බෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ ලස්සන කේසින් එක තමයි අපිට මේ මයික් එක හම්බෙන්නේ. කැන්වස් වගේ රෙද්දකින් මහලා තියෙන ලස්සන සිපර් එකක් එක්ක අපිට මේ කේසින් එක බලා ගන්න පුළුවන්. එහෙනම් අපි අන්බොක්ස් කරලා බලමු මේ පැකේජ් එක ඇතුලේ අපිට මොනවද හම්බෙලා තියෙන්නේ කියලා. මම මේ කේසින් එක මේ සිපර් එකෙන් මේ විදිහට ඕපන් කරගන්න. ඕපන් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මයික්‍රෝෆෝන් එක තියෙනවා. ඒ වගේම අපිට යූසර් මැනුවල් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් අපිට හම්බෙලා තියෙන යූසර් මැනුවල් එක ගත්තාම මේ විදිහට ඔප්ෂන් 6ක් ඔයාලට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේකත් අපිට වැදගත් වෙනවා. මම ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඊට පස්සේ අපිට බොක්ස් එකේ චාර්ජින් කේබල් එකක් හම්බෙලා තියෙනවා. අපිට මේක බලා ගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් USB 2 මයික්‍රෝ USB කේබල් එකක් විදිහට. මේකෙන් තමයි අපේ මයික්‍රෝෆෝන් එක චාර්ජ් කරන්නේ. එහෙනම් මම අපේ ඩිවයිස් එක පොඩ්ඩකට පැත්තකින් තියන්න. මේ බොක්ස් එක ගැන කතා කරද්දී කැන්වස් වගේ මැටීරියල් එකකින් මේක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇතුළේ රබර් ෆිනිෂ් එකක් වගේ තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. මේක ඇත්තරම මයික්‍රෝෆෝන් එක දාලා තියද්දී බිම වැටුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට මේක හදලා තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ පවර් බැංක් එක උනත් මේකේ දාලා මේ මයික්‍රෝෆෝන් එක චාර්ජ් කරන ගමන්ම මේක ඇතුලේ තියාගන්න. ඉතින් ගොඩක් වැදගත් වෙනවා. පවර් බැංක් එක විතරක් නෙවෙයි ඔයාගේ මොබයිල් ෆෝන් එක උනත් මේකට දාලා අරන් යන්න පුළුවන්. එහෙනම් අපි මේ බොක්ස් එකත් පැත්තකින් තියලා අපි මයික්‍රෝෆෝන් එකට එමු. මේ මයික්‍රෝෆෝන් එකේ ඉස්සරහා, ඒ කියන්නේ ඉදිරිපස දැක්ක ගමන් ඔයාලට මතක් වෙන ඇති මික්සර් එක. ඇත්තටම මික්සර් එකක් විදිහට තමයි මේක වැඩ කරන්නේ. මේකේ ඔයාට මැනුවල් මේ මයික්‍රෝෆෝන් එකේ වොලියුම් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ප්ලේ කරලා තියෙන මියුසික් එක වොලියුම් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉකෝ, බේස් සහ ට්‍රෙබල් වගේ දේවලුත් මේකෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම මැද අපිට බලා ගන්න පුළුවන් ඔන් ඔෆ් ස්විච් එක. ඒ වගේම මේකේ මෙන්න මේ පැත්තට ආවහම අපිට බලා ගන්න පුළුවන් USB පෝට් එක. ඒ වගේම මයික්‍රෝ USB පෝට් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මේ USB පෝට් එකට පෙන් ඩ්‍රයිව් එකක් ප්ලග් කරලා සින්දු ප්ලේ කරන්නත් අපිට පුළුවන්. ඒ වගේම මේ මයික්‍රෝ USB පෝට් එක හරහා තමයි අපි මයික් එක චාර්ජ් කරන්නේ අපිට අර කලින් හම්බුණු කේබල් එක පාවිච්චි කරලා. මේකේ
උඩ පැත්තට ආවම අපිට මියුසික් නෙක්ස්ට් කරන බටන් එක සහ බැක් කරන බටන් එක වගේම ප්ලේ පෝස් බටන් එක බලා ගන්නත් පුළුවන්. මේ මයික්‍රෝෆෝන් එක ගොඩක් අය යූස් කරනවා සින්දු කියන්නේ. අපි බලමු අපේ මොබයිල් එක කොහොමද මේ මයික්‍රෝෆෝන් එකට කනෙක්ට් කරගන්නේ සහ මේකෙන් කැරෝකි මියුසික් එක ප්ලේ කරලා සින්දු කියන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මෙන්න මේ මයික් එකේ තියෙන පවර් බටන් එක ලොන්ග් ප්‍රෙස් එකක් දුන්නාම සද්දෙකුත් එක්ක මේ මයික් එක ඔන් වෙනවා ඔකටිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මගේ ෆෝන් එකේ බ්ලූටූත් සෙටින් වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට බ්ලූටූත් ඔන් කර ගන්නවා. ඊට පස්සේ Q7 කියලා අපිට අපේ මයික්‍රෝෆෝන් එක බලා ගන්න පුළුවන්. මම ඒ Q7 කියන එකට ටච් එකක් දුන්නාම සවුන්ඩ් එකකුත් එක්ක මේක කනෙක්ට් වෙනවා. ඊට පස්සේ අපි මේ මොබයිල් එකෙන් ප්ලේ කරන මියුසික් ඒ වගේම වීඩියෝ හැම දෙයක්ම සවුන්ඩ්ස් ඇහෙන්නේ මෙන්න මේ මයික් එකේ. එහෙනම් අපි සින්දුවක් ප්ලේ කරලා බලමු මේ මයික් එකේ සවුන්ඩ් ක්වොලිටි. මම ඒකට මගේ මියුසික් ප්ලේයර් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට සින්දුවක් ප්ලේ කරනවා. නෙතගේ හිනාව ආදර හිනාව මාහා මනලෝල බැල්ම හෙලා මනමාල සිත් කලබා මදහාස බැල්මට මාව මත්තර යාවි මට පිටුපා වාලේ පුංචි කාලේ වගේ ගුරු පාරේ මේ උදේ. අපිට YouTube එකට ගියාම බලා ගන්න පුළුවන් කැරෝකි මියුසික්. ඒ කියන්නේ සින්දුවේ මියුසික් එක විතරයි තියෙන්නේ, කටහඬ නැහැ. සින්දුව කියන්න වෙන්නේ අපිට තමයි. එහෙනම් අපි බලමු කොහොමද YouTube එකේ කැරෝකි මියුසික් ඇප් ප්ලේ කළා මේ මයික් එකේ සින්දුවක් කියන්නේ කොහොමද කියලා. මම මගේ මොබයිල් එක අරන් YouTube ඇප් එකට ගිහිල්ලා කැරෝකි සොංග්ස් කියලා සර්ච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කැරෝකි සොංග්ස් ගොඩක්. ඇත්තටම ගොඩක් සින්දු තියෙනවා මේකේ. අපිට මේ හැම එකක්ම වගේ ප්ලේ කරලා මේ මයික්‍රෝෆෝන් එකෙන් සින්දු කියන්න පුළුවන්. එහෙනම් අපි ට්‍රයි කරලා බලමු මේකෙන් සින්දුවක් කියන්න කොහොමද කියලා. අඳුරුබලාවෙන් මා ඉදිරියේ බිම වැසුනා. ශෝකය තාපය පාලුව අතරේ ඉකි බිඳ හැඳුවා ඇසුනා. පායා සඳ අඳුරුබලාවෙන් මා ඉදිරියේ බිම වැසුනා. අද විමනේ විතු සිතුවම් කිලිටි කළේ ඔබේ දෑතයි. අද විමනේ විතු සිතුවම් කිලිටි කළේ ඔබේ දෑතයි. නොපැතු වියෝගය මහවරුසාවේ දැක දෙපය මගේ සීතයි. දැක දෙපය මගේ සීතයි. පායා සඳ අඳුරුබලාවෙන් මා ඉදිරියේ බිම වැසුනා. ඔන්න ඔය විදිහට ඔයාලට මේක යූස් කරලා සින්දු කියන්න පුළුවන්. ඒ වගේම යාළුවෙක්ව විනෝද වෙන්නත් පුළුවන්. අපි තව සින්දුවක් ට්‍රයි කරලා බලමු මේ මයික්‍රෝෆෝන් එකෙන්.
සතපුන කුංචි සාවියේ මන්ද කියා පන්නෝ කියා හැංගිලාගේ පානනි උනසේ පාලුයි ලයින් කාඹරේ මන්ද නුඹගේ කිය පන් කුංචි සාවියේ ඉති ඔන්න ඔය විදිට ලස්සනට එක එක ජාති සින්දු ඔයාට මේ මයික්‍රෝෆෝන් එක හරහා කියන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ඔයාගේ හැකියාව වර්ධනය වෙන එක. තමන්ට සින්දු කියන්න පුළුවන් වුණත් තමන් කතා කරන්න පුළුවන් වුණත් ඒක ප්‍රදර්ශනය කරන්න ඒක වැඩි දියුණු කරගන්න තැනක් ගොඩක් අයට හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ කෙනෙක්ට මේක යූස් කරන්න පුළුවන්. ඒ වගේම යාළුවෙක්ව ෆන් එකක් ගන්න වෙලාවට ඔයාට මේ මයික් එක ගොඩක් වැදගත් වෙයි. මයික් එකක් නිසාම නෙවෙයි මේක බ්ලූටූත් ස්පීකර් එකකුත් නිසා ගොඩක්ම වෙනස් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වේවි කියලා අපි හිතනවා. ඔයාටත් හිතුණා නම් මේ වගේ මයික්‍රෝෆෝන් එකක් දැම්ම මිලදී ගන්න ඕනේ කියලා මේ ඩිස්ප්ලේ වෙන නම්බරයට කෝල් එකක් දීලා ඔයාගේ මයික්‍රෝෆෝන් එක දැම්ම වෙන් කරගන්න. ඉතින් මේ මයික්‍රෝෆෝන් එක කිසිම කරදරයක් නැතුව ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ පුංචිම දෙයයි දැම්ම මේ නම්බරයට කෝල් එකක් දීලා ඔයාගේ මයික්‍රෝෆෝන් එක වෙන් කරගන්න. ඉතින් හැමෝටම වැදගත් වෙන මේ වගේ රිවිව් එකක් කරන් ආයෙත් වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් වේවා.